දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 439 වැනි ටෙලිවැකිය. වැට් ටින් එකත් අරගෙන රටින් බහුතරයකට හිඟමනේ යනතැනට වැඩේ සෙට් කළ දේශපාලන නඩය ආපහු බලේ ඉල්ලන්ට ලෑස්ති වෙනවා නේද? මේ පාර දුන්නොත් නම් අපි රට හදනවා හදනවාමයි කියමින් නේද? ඕන් දැනටම කිඹුල් කඳුළු තෙලන්ට පටන් නරන් හොඳේ ජනතාව දුකින් බව දන්නවලු. මේ පාර හදන්නේ කොහොම හරි ආයේ අපිව දුකෙන් මුදව ගන්නටලු නේද? රටේ ජනතාව විඳින දුක ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකොරළගේ සංඛ්‍යාලේකන හොඳ සිහිබුද්ධියෙන් විමසුව තේරෙවි දුකෙන් මිදෙන එක කොහම වුණත් යාන්තම් හරි මෙහෙම හුස්ම ටික රැඳිලා තියෙන එකත් ලොකු දෙයක් කියලා. හොඳේ අලුත් සංඛ්‍යාලේකන වලට අනුව රටේ පවුල් ලක්ෂ 31ක් නායකාරින් බවට පත් වෙලා පවුල් ලක්ෂ 31ක් නායකාරයෝ බවට පත් වෙලා මේ පවුල් ලක්ෂ 31කින් පවුල් ලක්ෂ 7කට ආසන්න පිරිසක් ණය අරන් තියෙන්නේ මොකටද දන්නවද? එදිනෙදා කෑම වෙනුවෙන් එදිනෙදා ආහාර වෙනුවෙන්. හොඳේ දැන් ටිකක් හිතන්ටකෝ එදිනෙදා ආහාර වෙනුවෙන් ණයගන්ට සිද්ධ වෙනවා කියන්නෙම හොඳට බඩකට පිරෙන්න කනවා කියන එක නෙවෙයිනේ නේද? ආ මේ ණය ගැති බවෙන් යුත් අයගෙනුත් පවුල් ලක්ෂ 4ක් ණය අරගෙන තියෙන්නේ ආපහු ගෙවන පොරොන්දුව පිට. හොඳේ තවත් පවුල් ලක්ෂ 10ක් විතර ණය අරගෙන තියෙන්නේ තමන්ගේ රන් බහණ්ඩ උගස් කරලා. රන් බහණ්ඩ උගස් කරලා. හොඳේ මේ සංඛ්‍යාලේඛන දිහා බලනකොට එකක් හරි පැහැදිලි. මේ විදිහට කෑමටත් ණයගන්ට වෙලා තියෙන පවුල්වල දරුවන්ගේ පෝෂණය විතරක් නෙවෙයි අධ්‍යාපනයත් දරුවන්ගේ අනතුරේ. විශේෂයෙන් මේ විදිහට රන්බඩු උගස් තියලා දරුවන්ට කන්ට දෙන්න වෙලා නම් ඊළඟට මොනවද උගස් කරන්නේ? ඊළඟට මොනවද උගස් කරන්නේ? මෙහි ඇති අවාසනාවන්තම තත්වයේ තමයි දරුවන්ට පෝෂණයෙන් යුත් ආහාර වේලක් ලැබෙන්නේ නැති වුනහම මන්ද පෝෂණය ඇති වෙනවා. දැනටමත් මන්ද පෝෂිත දරුවන්ගෙන් රට පිරියමින් පවතිනවා. දැන් ඇත්තටම තව මාස කිහිපයකින් අපේ මැතිවරණ වේදිකාවල රැව්පිලි රැව් දෙනු ඇත්තේ කුමක්ද නේද? දුප්පත්කම කියන මාතෘකාව. හොඳේ අපි මේ රටේ දුප්පතුන් ධනවතුන් බවට පත් කරනවා. නැති බැරි අය ඇති හැකි අය කරනවා. ඔය මේ ප්‍රධාන ස්ලෝගන් දෙක මොන තරම් කාලයක් ඔබත් මමත් අහලා තියෙනවද කියලා කල්පනා කරන්ට, ඔය පාට කණ්ණාඩිය පොඩි වෙලාවකට ගලවලා අවංකව කල්පනා කරන්ට. ඇත්තම කිව්වොත් අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ දුගී භවයේ දේශපාලනය, හොඳට අහගන්ට, දුගී භවයේ දේශපාලනය අවුරුදු 75ක් පුරාම කරලා තියෙනවා. හරියටම තේරුම් ගත්තොත් මේ අවුරුදු 75ක් පුරා මේ ප්‍රධාන දේශපාලන පක්ෂවල දේශපාලනයේ දුගී බව, ඒකට අප කියන්නේ දේශපාලනයේ දුගී බව තමයි මේ අපි දකිමින් ඉන්නේ, අත්විඳිමින් ඉන්නේ. ඔව්, ඇත්තම කිව්වොත් දේශපාලනයේ දුගී බව තමයි අද අප මේ අත්විඳිමින් සිටින්නේ. රට දුප්පත්ුනේ මේ දේශපාලනයේ ඇති දුප්පත්කම නිසායි, දේශපාලනයේ ඇති දුගී බව නිසායි. හොඳේ මේ දේශපාලන පක්ෂ දරිද්‍රතාවේ නැත්තම් දුප්පත්කම නැති කිරීම ලෙස අදත් පවසන්නේ මොනවද? ඇඳුම් පැළඳුම්, පානීය ජලය, සුරක්ෂිත වාසස්ථාන සහ ආහාර. හැබැයි අද වන විට දරිද්‍රතාවය කියන මාතෘකාව මීට වඩා පුළුල් වෙලා තියෙන්නේ. දරිද්‍රතාවෙන් මුදා ගැනීම කියන කාරණාව මීට වඩා ඉතා ගැඹුරු අර්ථකථනයකිනුයි අද විවරණය කරන්නේ. අද වර්ල්ඩ් බෑන්ක් එක පවා නව අර්ථකථනයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ දේශපාලනඥයින් අදත් කතා කරන ආදායම් විෂමතාවේ, සම්පත් බෙදියාම වැනි ප්‍රධාන සාධක වලින් ඔබ්බට ගිහිල්ලා අද දරිද්‍රතාවය මනිනවා. කුසගින්න එක් සාධකයක් බව ඇත්ත. ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න තියෙන ඉඩ, ලෙඩ වුණහම ප්‍රතිකාර ගන්නට ඇති සෞඛ්‍ය පහසුකම්, ඒ කියන්නේ සෞඛ්‍ය පහසුකම් නැත්නම් ඒක දරිද්‍රතාවයේ සාධකයක්. මේ දවස්වල අපේ රටේ තියෙන්නේ පාසල් යාමට හැකියාවක් නැත්නම් ඒක දරිද්‍රතාවයේ සාධකයක්. උගත්කමට සුදුසු රැකියාවක් නැතිකම, ඒකත් දරිද්‍රතාවයේ සාධකයක්.
අනාගතය ගැන ඇතිබිය මොන තරම් බියක් අද රටේ මිනිස්සුන්ට අපේ දරුවන්ට තරුණයින්ට මේ රටේ අනාගතය ගැන දැනෙනවාද බල රහිත බව කොහෙද අපිට බලය තියෙන්නේ නිදහස නැතිකම නිදහස කොහෙද තියෙන්නේ අනාරක්ෂිත භාවය තරුණියකට පාරේ බැහැලා යන්න නැහැ හැන්දෑවෙන් පස්සේ අයිතිවාසිකම් උල්ලංඝනය ලිංගික අපචාර අනතුරුදායක සේවා මේවත් මතක තියාගන්න දරිද්‍රතාවයේ සාධක ලෙස තමයි ලෝකය පිළිගන්නේ මේ සියලු සාධක මේ රටේ අඩු වැඩි වශයෙන් ඇති බව ඉතින් මං ආයේ අමුතුවෙන් ටෙලිවැකිලියන්ට ඕනේ නැහැ කියන්න ඕනේ නැහනේ නේද මේක විතරක් තේරුම් ගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වසර 75ක් පුරාම මේ දුප්පත්කම තමයි හැමදාම මාකට් කළේ දුප්පත්කම නැති කිරීම ගැන තමයි හැමදාම කිඹුල් කඳුළු හෙළුවේ. හැබැයි දැන් අද මේ ප්‍රධාන දේශපාලන පක්ෂ අවුරුදු 75ක් මේ රට පාලනය කරලා මොනවද අපිට ඉතිරි කරලා තියෙන්නේ? රටේ ජනතාවගෙන් ලක්ෂ 31ක් ණයයි. පවුල් ලක්ෂ 7ක්ම ණයට අරගෙන තමයි එදිනෙදා කෑමටක සම්පූර්ණ කරගන්නේ. පවුල් ලක්ෂ 10ක් රත්තරන් කනකර උගස් කරලා කෑම ටික වෙනුවෙන් ඒකයි දුකට කාරණේ. දැන් ඔය පාට තොප්පිය ගලවන්න. එකම එක සැරයක්වත් හිතට එකඟව බලන්න. මේ එකම පාලකින් සෙට් එකක් අපිට ඉතුරු කළේ දරිද්‍රතාවයේ උපරිමයටම ඇදලා දාපු රටක් නේද කියලා. ඔව් දරිද්‍රතාවයේ පතුලටම ඇදලා දාපු රටක් නේද අද ඔබටත් මටත් උරුම කරලා දීලා තියෙන්නේ කියලා අසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.